නිදහසට කරුණු එපා කාන්තා හිංසනයට තිත තබමු තමයි ලංකාවේ අඩුම වයසේ ගුවන් නියම බලපත්‍රයක් හිමි කරගත් එකම කාන්තාව. අද ඔන් ටොපික් තුලින් හොයලා බලන්නේ ඇය කවුද කියලා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට රටක් හොල්ලන වැඩක් කරපු කෙනෙක් තමයි ඇය. සත්නාර ෆර්නැන්ඩෝ ආයුබෝවන් වලින්ම. ආයුබෝවන්. ඒ වගේම ආයුබෝවන් කියලා පිළිගන්නවා සකුරයි ඒවිෂන් ආයතනයේ ගුවන් නියම අධ්‍යක්ෂකතුමා ඒ වගේම ප්‍රධාන ගුවන් නියම උපදේශකතුමා. සත්නාර මුලින්ම කියන්නකෝ වයස කීයද ඔයාලගේ? මගේ වයස අවුරුදු 17යි. මේ ගුවන් නියම වරියක් වෙනවා කියන අදහස කොහෙන්ද ආවේ මුලින්ම? 2006 දී සිවිල් යුද්ධය කාලේ අපේ ගෙදර උඩින් කෆීස් යද්දී කෑගගහ බලනවා. අම්මට මං කියනවා කුඩා කල අම්මේ මමත් ඒ වගේ ෆයිටර් ජෙට් පයිලට් කෙනෙක් වෙනවා කියලා. ප්ලේන්ස් වලට තියෙන ආසාවත් එක්කම මං ඉස්සරහට ආවා. ඊට පස්සේ මං සාමාන්‍ය පෙළ ඉවර වෙලා මං හිතාගත්තා අම්මේ මට උසස් පෙළ කරන්න ඕනේ නැහැ. මං ඩිග්‍රී එකක් කරලා මගේ පයිලටින් ශේෂ්ත්‍රයට මම ඇතුල් වෙනවා. මම දැකපු එකම දේ තමයි ගණන් වල අඩු කිරීම එකතු කිරීම බෙදීම වැඩි කිරීම කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට ආසාව තිබුණොත් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලොකු ගණිත දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නෑ. දැන් කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව ලොකු ආසියාත්‍රාවල මම මිහින් ලංකාවේ වැඩ කරා ජෙට් පැද්දා. ඒ වල අපිට තියෙන්නේ කම්පියුටර්ස්. ඉතින් ඒ කම්පියුටරේට ෆීඩ් කරාට පස්සේ ඒවා වලින් එනවා ඔක්කොම. හැබැයි කම්පියුටරේට ෆීඩ් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඒක අපි හදාරනවා. පාඨමාලාවේ සත්නාරගේ කතාව දිහා බැලුවෙන් පස්සේ කවුරු හරි බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් මේ විදිහේ තැනකට මටත් එන්න ඕනේ කියලා. මොකද්ද කරන්න ඕනේ? එයා අපේ පුහුණු පාසලට බැඳුණා. බැඳුණාට පස්සේ සෞඛ්‍ය පරීක්ෂණයක් කරන්න තියෙනවා සිවිල් ගුවන් සේවා අධිකාරියේ. ඒක අපි කෙරෙව්වා. ග්‍රවුන් ස්කූල් කරා. ඒ විභාග වලට පෙනී හිටියා සිවිල් ගුවන් සේවා අධිකාරියේ. ඊට පස්සේ තමයි මෙයාට අපි ප්‍රායෝගික ගුවන් පෑය දුන්නේ. ඒක හරියටම කරා සත්නාරට. එතකොට ඒකෙන් හම්බු වෙන ලයිසන් එක තමයි ප්‍රයිවට් පයිලට් ගුවන් නියම බලපත්‍රය. දැන් සත්නාර ලබාගෙන තියෙන එක. සත්නාර දැන් ඒක ලබාගෙන තියෙනවා. ඉතාමත්ම නිවැරදි. සත්නාරගේ තිබුණේ යා ආසාවෙන් හිටියා මේක කරන්න. ඉතින් ආසාව යා අනිත් හැම දෙම අභිභවා ගියා. මේ කිරීමේ අන්තිම ප්‍රතිඵලය තමයි මෙයා තමයි ලංකාවේ අඩුම වයසෙන් ලයිසන් එකක් ගත්ත කාන්තා ගුවන් නියම වරිය උනේ. මොනවද ගුවන් නියම බලපත්‍ර වල තියෙන වර්ග? දැන් අපි පටන් ගන්නෙ ඇත්තටම SPL කියලා ගුවන් මේ නියම බලපත්‍රයෙන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් පයිලට් ලයිසන්. ඒකෙන් කරන්න පුළුවන් එකම දේ තමයි පුහුණු වීම. ඉතින් ඒ ස්ටුඩන්ට් පයිලට් ලයිසන් එක ගන්න වයස අඩුම වශයෙන් 16ක් වෙන්න ඕනේ. ඒකට ඒ වයස සීමාව අඩුම 16න් ගිහිල්ලා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සෞඛ්‍ය පරීක්ෂණයට පෙනී හිටියට පස්සේ රෙජිස්ටර් කරන කෝස් එක තමයි ප්‍රයිවට් පයිලට් ලයිසන් එක. එතකොට ඒකෙන් හම්බු වෙන ලයිසන් එක තමයි ප්‍රයිවට් පයිලට් ගුවන් නියම බලපත්‍රය. එතකොට ඒ ප්‍රයිවට් පයිලට් ලයිසන් එකේ ගුවන් නියම පැය ප්‍රායෝගික පැය දිනව 40ක්. විෂයන් දිනව 8ක්. ඒ විෂයන් 8 ඔක්කොම අපි උගන්වලා ඉවර කරාට පස්සේ ඒ කියන්නේ ෆ්ලයිට් ටෙස්ට් එක කියලා එකක් ඒකට කියන්නේ. ඒක සහතික වුණාට පස්සේ මෙයාට PPL ලයිසන් එක හම්බ වෙනවා. දැන් PPL ලයිසන් එකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකෙන් මුදල් උපයීමේ දෙයක් කරන්න බෑ. සහ මගින් රගෙන යන්න බෑ. මගින් රගෙන යන්න පුළුවන් මුදල් මත නොමේ. දැන් සත්නාරා මෙතනින් එහාට මොනවද වාගේ තියෙන ගෝල්? ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ගුවන් සේවයකට බැඳීමට තමයි මා අවස්ථානුකූලව ඒකට මුහුණ දෙනවා. ෆ්ලයිට්ස් අරන් යනවා වගේ ලොකු කාර්යයක් කරද්දි කවදාවත් බයක් දැනලා නැද්ද? මට කවදාවත් බයක් දැනලා නැහැ. ආශාවක් කියන දේ විතරමයි මගේ හිතේ තියෙන්නේ. මගේ පළවෙනි ෆ්ලයිට් එක මම ගියේ 2020 අගෝස්තු 18. තාම මතකයි. ඒක මට ගොඩක් ලොකුවට දැනුණා. අනිත් අය බාධාවක් කරගන්න දෙයක් තමයි වයස. ඔබ ඒක පසු කරා. ඒ වගේම කාන්තාවක් වීම. පයිලට්ස්ලා කියන එක පිරිමි කියන එක තමයි ඒගොල්ලෝ එහෙම හිතන් ඉන්නේ මතය. ඒ කියන්නේ ලෝකෙම තියෙන මතය. ලෝකෙම තියෙන මතය. මේ තැනට එන්න කිසිම දෙයකදී කෙල්ලෙක් කියලා සැලෙන්න එපා. ඒ වගේම දෙයක් කරන්න ඕනේ නම් ඒ දේ වෙනුවෙන් යන්න ඕනේ. අපිට පුළුවන් ද අධේශතුමනි මේ සත්නාරගේ හැකියාව කොහොමද කියලා බලන්න ෆ්ලයිට් එකක් ෆ්ලයි කළා. ඔව් ඒක තමයි මම හිතන්නේ කරන්න ඕන හොඳම දේ. මම හිතන්නේ සත්නාරව පුහුණු කරේ කැප්ටන් දිනිඳු. මම හිතන්නේ කැප්ටන් දිනිඳුත් එක්ක ගිහිල්ලා ඕගලන්ට බලන්න පුළුවන් ඒ පුහුණු වීම කොහොමද කරන්නේ කියලා. හරි අපි එහෙනම් ගිහිල්ලා බලමු දිනිඳුත් එක්ක සහ සත්නාරත් එක්ක සත්නාර කොහොමද ෆ්ලයිට් එක අරන් යන්නේ. Thank you.
හැකියාව වගේම දැඩි කැපවීම සහ අධිෂ්ඨානය තියෙනවා නම් ඕනම හිණයක් ජය ගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය තමයි සත්නාර. මේ ගැන කියමින් සමු ගන්නවා මේ රත්මලාන ගුවන්තොටුපලේ සිට.